තාක්ෂණ බ්ලොගගන්න අපේ ගීක්ස් ලොක් මයිබොන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා ඉංග්‍රීසි වචනයක් සිංහලට කන්වර්ට් කරන්න ඕනොත් එහෙම ආයිට්මන්ටම ඩික්ෂනරිය ගන්න පුළුවන් හැම වෙලාවෙම තමයි ගැතේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගෙන මේ වචනේ ටයිප් කරලා ඔයාලා ඉක්මනට මේක සිංහලට කන්වර්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් හිතන්න ඔයාට ජපන් එහෙම නැත්නම් කොරියන් ලැන්ග්වේජ් එකකින් දුන්නොත් එහෙම මේක සිංහලට ඉංග්‍රීසි වලට කන්වර්ට් කරන්න කියලා ගොඩක්ම ලොකු අපහසුතාවයකට තමයි ඔයා පත් වෙන්නේ. ඉතින් මම හිතන විදිහට ඔයාගේ ෆෝන් එක එහෙම නැත්නම් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක තියෙන පුළුවන් ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන ඕනම ඇප්ලිකේෂන් එක සොෆ්ට්වෙයාර් එකක් තමයි මම අද කතා කරන්න යන්නේ. ලෝකේ තියෙන ඕනම භාෂාවක් ඕනම භාෂාවකට කන්වර්ට් කරන්න පුළුවන් නම් මම හිතන එක ගොඩක් හොඳ ඇප්ලිකේෂන් එකක් වෙයි. මොකද අපිට නිතරම ඉංග්‍රීසි වචන හම්බ වෙනවා, දන්නේ නැති වචන හම්බ වෙනවා, නිතරම විවිධ ලැන්ග්වේජස් හම්බ වෙනවා. ඉතින් මේවා පහසුවෙන් අපිට ඕන භාෂාවකට අපිට තේරෙන භාෂාවකට කන්වර්ට් කරන්න තියෙනවා නම් ගොඩක් දුරට අපිට හැම මිනිස්සෙක් එක්කම කනෙක්ටිවිටි එකක් තියාගන්න හැකියාව ලැබෙයි. ඉතින් අද මම කතා කරන්න යන්නේ Google ලගේම තියෙන ගොඩක් සුපිරිම සර්විස් එකක්. එහෙම නැත්නම් වෙබ් සර්විස් එකක් කියන්න පුළුවන් මේකට. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ දෙකම ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඇප්ලිකේෂන් එකක් වුණත් වෙබ් සර්විස් එකක් වුණත් මේ දෙකම වෙන්නේ ලෝකේ තියෙන ඕනම භාෂාවක් ලෝකේ තියෙන ඕනම භාෂාවකට කන්වර්ට් කරන්න පුළුවන් වෙන හැකියාව තමයි. ඉතින් ඔයාලා බලන වීඩියෝ එකට යන්න කලින් බලනවා පාටින් subscribe කියලා බටන් එකේ click කළාම මම දැන්ම subscribe කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බෙල් එකන click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරන්න notification එකක් එන්නේ. අපි දැන් බලමු ලෝකේ තියෙන ඕනම භාෂාවක් ඉක්මනින්ම කන්වර්ට් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට තාම අයිඩියා නැහැ මම අද මොකද්ද කතා කරන්න යන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් Google එක ගිහිලා Google Translate කියලා search කරන්න. ඉතින් මේකේ application එකක් තියෙනවා, ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඉතින් ඔයාලට පුළුවන් web එකේ ගිහිලා Google Translate කියලා search කරලා උඩින් මෙන result එක search කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් box දෙකක් බලා ගන්න. මේ box දෙකේ තියෙන්නේ enter text, එහෙම නැත්නම් ඊට එහා පැත්තේ box එකේ තියෙන්නේ translation කියලා. ඉතින් මේ enter text කියන එකේ ඔයාලට කැමතිද එහෙම නැත්නම් ඔයාලට convert කරගන්න ඕනේ මොකද්ද? මෙන්න මේකේ ඕනම ලැන්ග්වේජ් එකකින් ඔයාලට type කරන්න හැකියාව දෙනවා. ඉතින් මේකේ default තියෙන්නේ English language එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන උඩින් ඊතලයක් තියෙනවා, ඒක click කරලා ඔයාලට කැමති language එක select කරන්නත් හැකියාව දෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම උදාහරණයක් වශයෙන් ඔයාලට English language එකෙන් type කරලා පෙන්නනවා මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේ විදිහට මේක type කරලා ඊට එහා පැත්තේ තියෙන box එක ඔයාලට පුළුවන් translation කියන එක බලා ගන්න. ඉතින් ඔයාලට මේක සිංහලට convert කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන සිංහල language එක දෙන්න අර විදිහටම. ඉතින් එහෙම දුන්නාට පස්සේ ඔයාලට තප්පර දෙකක් විතර ඇතුළත මේක කන්වර්ට් වෙනවා තවට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් තවත් උදාහරණයක් වශයෙන් ඔයාලට මම හින්දි වෙබ්සයිට් එකකින් හින්දි ලැන්ග්වේජ් එකක් කොපි කරලා නැත්නම් හින්දි ටෙක්ස්ට් කීපයක් කොපි කරලා ඔයාලට මෙතන පේස්ට් කරලා පෙන්නනනම් කොහොමද මේක කන්වර්ට් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකත් ඉංග්‍රීසි වලට එහෙම නැත්නම් සිංහල වලට, තමිල් වලට ඕනම ලැන්ග්වේජ් එකකට කන්වර්ට් කරගන්න ට්‍රාන්ස්ලේෂන් කියන බොක්ස් එකේ ඕනම ලැන්ග්වේජ් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් තව භාෂා එහෙම නැත්නම් කොරියන් වෙන්න පුළුවන්, ජපන් වෙන්න පුළුවන්, මේ වගේ ඕනම භාෂාවක් ඔයාලට මේකට කොපි කරලා පේස්ට් කරන්න හැකියාව තියෙනවා. ඔයාලට කැමති භාෂාවකට මම හිතන්නේ තප්පර දෙකක් තුනක් ඇතුළත ඔයාලට කන්වර්ට් කරගන්න හැකියාව තියෙන නිසා මම හිතන්නේ ඔයාගේ ෆෝන් එකේ මේක තියෙන ඕන ඇප්ලිකේෂන් එහෙම නැත්නම් තියෙන ඕන වෙබ් සර්විස් එක තමයි. ඉතින් මම හිතන්නේ Google ලගේ මෙතෙක් ආපු සර්විසස් වලට සිංහල භාෂාව ඇතුළත් කරලා තිබ්බා. ඉතින් මම හිතන්නේ මේක විතරයි මම දැනට දැකපු සිංහල භාෂාව ඇතුළත් කරලා තියෙන. මොකද මේකේ සිංහල භාෂාවට කන්වර්ට් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ කන්වර්ට් කරනක ඔයාලට අහන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මේක ට්‍රාන්ස්ලේට් කරලා ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් box එක උඩින් මේකේ listen කියලා ස්පීකර් icon එක බලා ගන්න. ඉතින් ඒක එකපාරක් click කරලා ඊට පස්සේ මේ convert වෙන දේ ඔයාට සජීවීව අහන්නත් හැකියාව තියෙනවා සිංහල භාෂාවෙම. ඉතින් මම හිතනවා මේක ගොඩක් හොඳ දෙයක්. මොකද ඔයා busy වෙන අතරතුරක ඔයාට මේක ඕන දෙයක් මෙතන paste කරලා මේක listen කරන්න හැකියාව තියෙනවා කියන්නේ ඔයාගේ කාලය තුර යනවා. ඔබ සූදානම්ද? ඔබ සූදානම්ද? Are you ready? ඉතින් මම හිතන්නේ listen icon එකක් තියෙනවා කියන්නේ ඔයාලට ගොඩක් හොඳ දෙයක්. එහෙම නැත්නම් ඔයා busy වෙලාවක යන්න පුළුවන්. ඔයාලට මේක තව වැඩක් කරන අතරතුර ඔයාලට මේක listen කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් Play Store එක ගිහිල්ලා Google Translate කියලා search කරලා මේ application එක install කරගන්න. ඉතින් මේකෙත් සමාන දෙයක්ම තමයි වෙන්නේ මේ විදිහටම. ඔයාලට මේකත් type කරලා convert කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම දැක්ක මේකේ ප්‍රධාන දෙයක් තියෙනවා. මොකද මේකේ සිංහල භාෂාව තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද Google ලා ගොඩක් දුරට සිංහල භාෂාව දාන්නේ නැත්තේ ඔයා දන්නවා මතයක් විදිහට මේක යනවා. ලෝකේ ඕනම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ඒවට සිංහල භාෂාව තමයි ඉගෙන ගන්න අමාරු කියලා. මොකද සිංහල භාෂාව ගොඩක්ම සංකීර්ණයි. ඉතින් ඒ නිසා මේ කම්පියුටර්ස් වලට මේවා ඇතුළත් කරන්න ගොඩක් අමාරු වෙනවා. ඒක නිසා තමයි Google ලා වුණත් මේක ගොඩක් පරක්කු කරේ
සිංහල භාෂාව යාලගේ සර්විසස් වලට දෙන්න. මම හිතනවා මේක වෙන්නේ නැති පළවෙනි සර්විස් එක මම දැකපු Google ලගේ සිංහල භාෂාව ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් මේ ට්‍රාන්ස්ලේෂන් බොක්ස් එක ඇතුලේ උඩින් බලා ගන්න ස්පීකර් අයිකන් එක. ඉතින් ඊට පස්සේ ඔයාලා පුළුවන් මේක ලිසන් කරන්න සිංහලෙන්ම. ඉතින් ඒක ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙනවා. මොකද සිංහල භාෂාව වෙනවා කියන්නේ අපිට තව ඉස්සරහට Google Map එකට සිංහල දාගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ෆෝන්ස් වලට සිංහලයි. මේ වගේ ගොඩක් රසවත් දේවල් කිහිපයක් ඉස්සරහටත් Google ලා දෙන්න බලාගෙන ඇති. ඉතින් ඉස්සරහට Google ලගේ සර්විසස් ගොඩක් එයි. ඉතින් මේ හැමදේරම සිංහල භාෂාව ඇතුළත් කරන්න මෙයාලා අමතක කරන්නේ නැති වෙයි. ඉතින් ඒක නිසා ගොඩක් රසවත් දෙයක් තමයි ඉස්සරහට අපිට වෙන්නේ. මොකද තාක්ෂණික යුගයේ අපි ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට උනන්දුවෙන් බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉස්සරහට මොකද වෙන්නේ සහ සිංහල භාෂාව ඇතුළත් කරන දේවල් වල රසවත්භාවය කොහොමද? මෙන්න මේ වගේ දේවල් ගැන. ඉතින් ඔයාලට දැන් අයිඩියාක් ගන්න පුළුවන් ඇති ලෝකේ තියෙන ඕනම භාෂාවක් දැන් ඔයා දන්නවා වගේ. ඉතින් ඔයා දැන් දන්නවා ලෝකේ තියෙන ඕනම භාෂාවක් ඉක්මනින්ම සිංහලට ඉංග්‍රීසි වලට එහෙම නැත්නම් ලෝකේ තියෙන ඕනම භාෂාවකට කන්වර්ට් කරන්න. ඉතින් මම හිතනවා ඒක ඔයාට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් ඒක ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න නම් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවොන්ට බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා අද Google Translate ගැන මම කතා කරන්න ඕනේ හැමදේම කතා කරා. ඉතින් මට මොනවා හරි මග යනවා නම් මන්දන් තම මගේ වීඩියෝස් ඉස්සරහට එන්නේ මොනවාද? ඒ වගේම වීඩියෝස් වල ක්වොලිටි එක මැදිද? මේ වගේ දේවල් වලට පුළුවන් පළවෙනි කමෙන්ට් කරන්න. මම මේවට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් ඔයා මගේ channel එක බලන පළවෙනි වීඩියෝ එක. එහෙම නැත්නම් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් ඔයාලා පුළුවන් බලන්න තරවට පාටින් subscribe කිර බටන් එකේ click කරලා මාව දැන්ම subscribe කරන්න පුළුවන්. ඉතින් අපි දැන් bell icon එක click කරොත් විතරයි මගේ වීඩියෝස් upload කරනට notification එකේනේ. මේ social media තවත් තාක්ෂණික ලෝකයක් කරන ගොඩක් කරන් තවත් තාක්ෂණික වීඩියෝ කරන් අපි 1 මිනිත්තක් වන්දෙමු.